ඇලුම් ටික ලස්සනට මේව පැක් වෙන. එතකොට ගාන්න ඇලුම් ටික අවශ්‍ය විදිහට බැලන්ස් වෙලා හිටිනවා. ඒක මේ ඉංග්‍රීසියෙන් තියෙනවා rotate the container from side to side පැත්තෙන් පැත්තට in predetermined period කලින් තීරණය කරලද කාලයක් of time period of time during this step shake the mixture periodically to balance the clogs in the container අපි ඉවරකට මේක සෙල වෙනවලු මේ කන්ටේනර් එක බැලන්ස් කරගන්න right ලියා ගන්න ඕනේ මේ දැන් 6 වෙනි පිටුවේ යටම තියෙන පළවෙනි තරු තරුව නෙවෙයි රෝම ඉලක්කම් එක ඒක විතරයි ලියන්න ඕනේ රෝම ඉලක්කම් දෙක මේ ලොකු කෑල්ල එහා පැති පිටු ටයිප් කරලා තියෙනවා උඩේ විතරයි වල ලියන්න ඕනේ එන්න මේක විතරයි ලියන්න ඕනේ 6 වෙනි පිටුවේ යටින් දෙවෙනි පොයින්ට් එක මම ඔයගොල්ලෝ ගැන හිතලා ඔයගොල්ලෝ පව් කියලා ටයිප් කරලා දීලා තියෙනවා බලන්න කොච්චර හොඳයිද කියලා මම අමාරුම ලියන් දිනවා ටයිප් කරලා දීලා චූටිව තමයි ඔයගොල්ලෝ ලියන් විතරක් නේ අල්වගේ හොඳ සෑගෙන කායි තියෙන වට හම් වෙන්නේ නැහැ නේ අම හොඳයි නේද දෙවෙනිවද හොඳයි කියලා නැත්නම් ඊළඟ පාරේ වල ඉස්කෝල ටිකක් ටියුට් එක කියලා ඔක්කොම ටික ලියවන්න එහෙම කරන්නද සමහර ලාඩ ඒවත් දෙනවා මම දැකලා තියෙනවා සමහර පන්ති වල ටියුට් එක කියලා කොලයක් දෙනවා රූල් රූල් ගාලා ඊට වඩා හොඳයි පොතේම ලියා ගන්න කියලා ඒක නෑ දුර විතර ඉදිරිය මම හොඳයි මම හොඳයි නෑ මම හොඳයි මම නිදා ගන්නකොට දොරවන්නේ ඒක නම් මගේ දින එකම හොඳ දැන් ඔලයි දාශන සර් ඉන්නවනේ රයිට් ලියාගෙන ඉවරයිද? අද තාක්ෂණය මට වාදා කරනවා පොඩ්ඩක්. බන්දිය කරගන්න දෙන්නේ නැහැ මේ තාක්ෂණය. සූම් එක ගේම් බාධා කරනවා, ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ගේම් බාධා කරනවා. කොහෙද මම කියන්නේ කි මඩ ප්‍රහාරය මඩ ගන්න බැරුණානේ හරියටදී. නේ? මඩ ගගහිනකොට මැද්දෙන් කට් කළානේ. මං කිව්වේ ඔයගලගේ දාර්ශන සර්වරි, සිංහල සර්වරි රැට ගිය ඉරිදරේ. මට නිදා ගන්න දුන්නේ නැහැ. ඒ එයා මේ පැත්තෙන් ලීරනවා මෙයා මේ පැත්තෙන් ලීරනවා
එනිසා මම හොඳයි ඈ ඊට වඩා මම නිදාගත්තාම ගොරවන්නේ නැහැ ළමයි මම නිදාගත්තාම නිදා ගන්නවා තව කෙනෙක් ඉන්න ඕගලඟ එන්නේ ඉන්නේ ඉංග්‍රීසි සර් ඉංග්‍රීසියෙන් අපිත් එක්ක යන්නේ අනිත් එක්ක නා එයත් ඉතින් ඒ වගේම තමයි ඈ බොරුන ගන්නකො ඉංග්‍රීසි පන්ති දවසට සර් බද්දුල්ල ගිහිලා ගෙරෙව්වා නේද කියලා අර ජිම්පප්ප ගොරවනකොට වගේ තමයි මෙහෙම වහලේ උඩ යනවා වහලේ පල්ලේ යනවා කියලා මට හිතෙනවා වහලේ උඩ යනවා ආයි වහලේ පල්ලේ යනවා අන්තිමට මං එතන අපිට මෙට්ට වගේ අදාල දුන්න නිදා ගන්න කියලා මං එතන නිදා ගන්න බැරුව මං ගිහලා පුටුවක් තිබ්බ පුටුවේ නිදා ගත්තා කොට්ටෙන් ඔලුව වහගෙන බොරුන ගන්නකො මං නිදා ගත්තේ කොහෙද කියලා මේ කියන කතාව බොරුන ගන්නකො ඈ අමිල සර් නිදා ගත්තේ ඇයි කියලා අනුක පුටුවේ අර හොඳ සෝෆා එකක් තිබ්බ මං සෝෆා එකේ නිදා ගත්තා ඒක සැපක් ළමයි අර ගොරවන තුන්දෙනෙක්ට මැද්දටලා ඉන්නවට වඩා නිකන් අර කැලේක කොටියොන්ට අහුවෙච්ච මූලික් වගේ මට හිතුණා නිකන් හතර වටේම ගොරවණු ඔය ඔයගලගේ ඉංග්‍රීසි සල්ලුත් එහෙම තමයි ඉංග්‍රීසි සර් පන්තියට යන කලින් ඉංග්‍රීසියගේ බඩේ තමයි පන්තියට එන්නේ බඩේ ආවම තමයි ඉංග්‍රීසි සර් පන්තියට එන්නේ ඔයට කලින් බඩේ එනවා පන්තියට බොරණ බාඩක ලබන සතියේ ඔයගලේ පන්තිය ලාවට දැන් සර් මෙහෙම වෙනවා දැන් මම මෙහෙම ආවා මගේ බඩේ එන්නේ නැහැ නේ සර් කලින් දැන් ඔයගලගේ ඉංග්‍රීසි සර් මෙහෙම වෙනකොට මේ හරි ඔන්න දැන් මාව පේන්නේ නැහැ නේ ඉංග්‍රීසියෙන් මේ වීඩියෝ සර්ව් වෙන්නේ නැහැ සර්ගේ මම බඩ පේනවා ඊට පස්සේ මෙහෙම බඩේ ආවන් පස්ස තමයි සර් පන්තියට එන්නේ බොරණ අහන්නකෝ ඈ අහන්න ඕනේ ඔයගොල්ලෝ බලන්න ඉංග්‍රීසියෙන් පන්තියට ආවම තමයි බඩේ එන්නේ අපි දන්නවා ඉතින් බඩේ එනකොට සර් එනවා කියලා හරි මං හිතනවා ලියලා ඉවරයි කියලා ලියන්න තිබුණ එකයිනේ අවශ්‍ය මට්ටම වලට බහාලුමට වතුර පෙරෙව්වා ඊට පස්සේ කන්ටේනර් එක දෙපැත්තෙන් පැත්තෙන් පැත්තට කරකුණා ඒ පැත්තට කරකුණා මේ පැත්තට කරකුණා ආයි මේ පැත්තට කරකුණා ආයි මේ පැත්තට කරකුණා ආයි වෙලාව තියෙනවා නම් තව කරකිනවා ගෙදර වොෂින් මැෂින් එකක් තියෙනවා නම් ඒක අර වීඩියෝ එකේ පෙන්නවා වගේ වීදුරුවක් වගේ පේනවා නම් නිකමට වගේ ගණන් කරලා බලන්න මේ පැත්තට වට කීයක් කරකිනවද මේ පැත්තට වට කීයක් කරකිනවද කියලා නිකමට ඔය ගැල්ල බලන්න. ඒ කියන්නේ එක රවුමකට මේ පැත්තට වට 5යි මේ පැත්තට වට 5යි වගේ තමයි එයා යන්නේ. බලන්න ඔයාගේ ගෙදර මැෂින් එකේ කීයක් කරගෙනවද කියලා. හැබැයි වහලා තිබ්බොත් හොයන්න වෙන්නේ නැහැ. අපේ එකේ කවදාවත් බලන්න වෙන්නේ නැහැ. සබ්දෙන් තමයි කියන්න වෙන්නේ. ඒ වගේ බලන්න ඔයාට පේනවා නම් අනිවාර්යෙන් බලන්න ඕනේ. රයිට් අපි යනවා ඊළඟ පියවරට. ඊට පස්සේ මොකද කරන්නේ? බහාලුමේ ඇති අපිරිසිදු ජලයේ මුදා හැරීම discharge of dirty water from the container දැන් අර රෙදි ටික හේදිලා වතුර ජරා වෙලානේ තියෙන්නේ දැන් මොකද කරන්නේ වතුර ටික ඔක්කොම ටික සුරස් ගාලේ ලීඩ දානවා බටින් නේ බටේ දිගේ යනවනේ ගන්න වතුර අලියන්නේ ඒ පොයින්ට් එක ලියන්න රෝම ඉලක්කම් තුන නේද ඒක රෝම ඉලක්කම් දාලම එවන්න තිබුණේ ලේසි රෝම ඉලක්කම් දැම්මම රෝම ඉලක්කම් 3 විතරක් ලියන්න නෑ මේක රෝම ඉලක්කම් 3 ටියුට් එකේ අන්තිම පිටුවේ රෝම ඉලක්කම් 3 සිංහලෙන් පෙළියයි ඉංග්‍රීසියෙන් පෙළියයි ලියන්න තමයි රූල් දෙකක් තියෙන්නේ උඩ පෙළිය සිංහලෙන් ලිව්ව යට පෙළිය ඉංග්‍රීසියෙන් ලිව්ව මේ ඊට පස්සේ තප්පරයක් බලන්න ඊළඟ එකේ මහලු කුදයක් නැහැ කියන්න තප්පරයක් බලන්න මේ පැත්ත බලන්න කියන්න බා පොඩ්ඩක් ඉන්න ඕ ඕ ඕ ඕ වඩින් ඕ ඕ තප්පරය බලන්න ඊට පස්සේ අපි ලියමු ඔක්කොම ටික එකට මේ දැන් කරන්න මොකද පුතේ වතුර ටික අයින් කළානේ අපිරිසිදු වතුර අයින් කළා අයින් කළ ඉවර වෙලා ඒ ටික යනකන් ඉඳලා එතනින් ආයෙම බාරක් වහලා ආයෙ වතුර පුරවනවා එකපාරක් හොදලා නිකන් ඉන්නේ නැහනේ ඕගොල්ලෝ තමයි හේවරේදී හොදන්නේ කොහොමද රෙද්ද ගත්තා වතුර එවුව දෙපාරක් හරි හේදුවා එවනේ ඕගොල්ලෝ හොදන්නේ මේ වොෂින් මැෂින් එකේ මේ ඕගොල්ලෝගේ කම්මැලි නෑ කොහොමද හොදන්නේ එකපාරක් හොදලා ඒ වතුර ටික අයින් කරලා ආයෙමත් වතුර පුරවනවා මේ දෙවෙනි හතරවෙනි පියවරේ වෙන්නේ ඒක රෙදි පිලි නැවත පිරිසිදු කිරීම සඳහා බහාලුමට ජලය පිරවීම fill the container with water to re-clean the fabrics රෙදි ආයෙ හොදන්න තමයි වතුර පුරවන්නේ ඊට පස්සේ ආයෙ පාරක් ඒ වතුර ටික ජරා වුණාම ආයෙ පාරක් ඒ වතුර ටික යවනවා එකපාරක් වතුර පුරවලා හොදලා වතුර අයින් කළා ආයෙ වතුර පුරවලා හොදලා ඒ වතුර ටික අයින් කරනවා රයිට් මේ තුනම ලියන්න මේ තියෙන රෝම ඉලක්කම් 3 මේ තියෙන රෝම ඉලක්කම් 4 මේ තියෙන රෝම ඉලක්කම් 5 සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකම ලියන්න
රෝමිලක්කම් කීයක් තියෙනවද ඔක්කොම හතක් තියෙනවනේ රෝමිලක්කම් පහ වෙනකන් තමයි ඔය තියෙන්නේ ඔගොල්ලෝ මං කියපු දෙන්නේ රෙදි හොදන්නේ එකපාරයි නේ හොදන්නේ එහෙම හේදුව දෙපාරක් වතුරෙබුව හරි හේදුව අපේ ගල් පැත්තේ හෝටලයක් තියෙනවා නම් ගම් කියන්නේ නෑ මම අපේ පැත්තේ ළමයි තියෙනවානේ අපේ ගල් පැත්තේ හෝටලයක් තියෙනවා ඒ හෝටලේ ওই වගේ තමයි හාල් හොදන්නේ කෑම හදනකොට බත් වෙනකොට හාල් හොදන්නේ බෑ කොහමද හාල් හොදන්නේ हाल बैग के दिन हाल गोनिया किलो दहाई गोनिया गोनिया पिटिंग अरंगील होटल यहाँ पे तीनों लीडा और यार बैग में बैठे बोले थे खटका वाले बातों दिन लीडा के दिन और पातला नान बुलन टाइप पे क्यों ये लीडा का वाला अरंगील ला हाल गोनिया पिटिंग देपारक लीडे हो बड़ो हाल है दुआ ये होटल में कहाँ है रिति बुद्ध सर नहीं मग इतना मस्ते के में देखा तीनों है मेरे दियो में हाल हो दर अम्मत කැමතිය එහෙම හොදන්නේ නේ අම්මා හාල් හොදනකොට අම්මා හොදන වරුවක් විතර අර සුදු හාල් හේව ගෙනාවොත් මට මතකයි එකපාරක් මේ මං සුදු හාල් හේදුව ගෙදර අපේ ගෙදර විනාඩි 20ක් විතර කොච්චර හේදුවත් ඒවැ කුණු තියෙනවා මට වයිෆ් කිව්වා ඔයිට වැඩිය හොඳයි ඇටෙන් ඇටේ අරගෙන හේදුවලක් ඒත් ඔච්චර වෙලා යන්නේ නැහැ කියලා එයා උයල ඉවරනකම මං හාල් දූවිලි අයින් කළා හාල් හොදන හොදන කොච්චර හේදුවත් වතුර ජරා වෙලා ඒක නැතව කුණු දිනනවා ඉතින් මම ආයෙ හොදනවා මට බුලුවන්කමක් තිබ්බනම් සබන් ටිකක් දාලාම හොදනවා එච්චරට කුණු ඔය ගෑල් ළමයි එහෙම උයනකොට හොඳට හාල්ලේම හොදලා ගන්න ඕනේ දෙපාරක් ලිඳිය ඔබලා ගන්න එපායි මරු වැඩක් සර් ඒක නම් කියලා ඊට පස්සේ වැසිකිළිය තමයි ඉන්න වෙන කාලේ ඉවර වෙලා ඒ අපේ පැත්තේ හොටල් එහෙමයි මට ඔය හදිසිය හරි නිකන් යාළුවෙක් එක්කම ඇවිල්ලා ගමුත් බඩේ අමාරුවක් තියෙනවා මේ දවස් දෙකේ ඉඳන් වැසිකිලි යන බැරි වුණා කියලා මං කියනවා අර හෝටලෙන් බත් එකක් කන්න කියලා. ආ ඉතින් ඕනි මලබත් දෙ වගේ ලෙඩක ටක් ගාලා අර හෝටලෙන් කෑවම හරියනවා. දවසක් වැසිකිලි ඉන්න පුළුවන්. එහෙම එකේ කර තියෙන්නේ සමහර කොත්තු තියෙනවා කෑවම පහුවදාට වැසිකිලිමයි. ඒ ඉතින් ඔයලගේ හොඳකම තමයි ඈ. රෝමිලක්කම් 3 රෝමිලක්කම් 4 5 සෙට් එකම ලියන්න. लीली वाला दान चटकड़ी वाला ही क्या ना ये तो कैमरा ऑफ करा इन की बजे ना कैमरा ऑन करा कर ले ना वैडे मत गए थे कंटेनर के लिए वातुरे पीरे हुआ ඊට පස්සේ දෙපැත්තෙන් පැත්තෙන් පැත්තට කැරකෙව්වා ඊට පස්සේ අපිරිසිදු වතුර අයින් කළා ආයි වතුර පුරවලා ආයිමත් පැත්තෙන් පැත්තට කරකවල රෙදි හේදුවා ඊට පස්සේ ආයිමත් වතුර අයින් කළා අපි දැන් ඉන්නේ අන්න එතන දෙපාරක් හොදලා වතුර අයින් කළා තියෙන්නේ දැන් ඇති ළමයි රෙදි හේදුවා එක් දෙපාරක් හේදුවාම ඇතිද දෙපාරක් හේදුවාම ඇතිද ගැලමයි දෙපාරක් හේදුවා වැතිද රෙදි හේදුවා මදිද තව හොදන්න ඕනේ ඔගලගේ ඉතින් මොෂින් මැෂින් එකේ කී පාරක් හොදනවා
මං කියවනේ රෙදි හොදන එක පියවරෙන් පියවර බලා ගන්න කියලා. ඕගලගේ ඉතන වොෂින් මැෂින් එකේ කී බාරක් වතුර අයින් කරනවද? දෙපාරයිද? සාමාන්‍ය අපේ ඉතන එකේ හතර පාරක් අයින් කරනවා මං දැන් මට මතක හැටියට. මට මතක හැටියට හතර පාරක් අයින් කරනවා. ඒ කියන්නේ හතර පාරක් හොදනවා. සාමාන්‍ය ඒක ඉතින් මැෂින් එකේ මැෂින් එකට වෙනස් වෙයි. මං හිතන්නේ මේ මැෂින් එකේදී එන්නේ දෙපාරයි හොදන. ඒ කියන්නේ මේ ඕගලගේ සිලබස් එකේ උගන්වන විදියනේ. सिलेबस के तीन अपने मेहमान का नाम ने किया लाने मांगिता ने मैं के तीन ने दे पा रहे हैं मटे मटे कहरी है मटे के नए बाल मुझे लगे ना वो तो ये ले फस पा रहा खोद ना लो रेडी इतने ना आते हैं मेरे दो सारी अकेले में मुझे ढील वाला है ना दर ने देखा इस साल दिन पर रेडी हो देने को डर अपने रेडी हो देने और දැකලා තියෙනවද මේ වගේ රෙදි හොදන ගාලක් තියෙනවා මෙහෙම අරගෙන ඩාන් ඩාංගල ඔකට අපිට කියන්නේ රෙදි අපුල්ලනවා මේ මෙහෙම ඩාංගල ගහනවා මේ ඒ වරේදි ඒකත් මරු වැඩක් රෙදි හොදන හැබැයි ඉතින් ඕනට වැඩිය හයියෙන් ගහුවොත් ඒවල හිල් වෙලා තමයි එන්නේ අර ගලක තියෙන කෑල්ලක් එම් පැටලොත් ඒවල රෙදි ඉරලා තමයි එන්නේ ඒව ටිකක් වේදනාකාරී නිසා කො පරිස්සමින් කරන්න ඕනේ වැඩ දැන් අපි පොඩි කාලේ රෙදි හේතු එහෙම ගලේ ගහලා මොහොම මොම නම් ගහන්නේ මල් නකර ගල් පල්ලුවට දෙන මේව ටකටක් ගාලා ගලේ ගන්න ඉස්සර කොත්තු ගහන වගේ තමයි මං රෙදි හොද මෙහෙම අතේ පු ගාන කියම් කරදරයි ඉන්නේ අතේ අතරි දෙනවා ඉතින් අම්මල තාම සමාලයට තාම තෝදන්නේ එහෙමයි අපුරුදු වෙච්චයි ඕගොල්ලෝ එහෙම රෙදි හොදන්න දන්නෙත් නැහැ ඕගලන් ගල ගුවිර සබන් කැලේ කිතුනත් රෙදි ටික හොද ගනින් කියලා ඈ මේ කොහොමද ගලෙන් රෙදි හොදන්නේ කියලා ඕගොල්ලෝ කල්පනා කරනවා गंगा एक आदित्य ने बोरुड़ हो दिले ना राइट अभी आना इलाके के लिए लिवर आई नहीं सुबह ने दाम लिए ना लिए ना और दाम लिए ना मैं लिया ना गैल में कोई इतने पास से अभी मगर क्या रहा नहीं तब आपने दिए ना पीए वाला देखा ओगला के वॉशिंग मशीन के रेडी है दुआ में रेडी वेयर है ना वाले රෙදි හොදලා රෙදි වේලලා දෙනවද නැත්නම් රෙදි මිරිකලා දෙනවද රෙදි මිරිකලා දෙනවනේ දැන් අම්මලා වොෂින් මැෂින් එකේ රෙදි හොදලා ආයේ අතේ මිරිකන්නේ නැහැනේ වතුර ටික නැතුව රෙදි ටික දෙනවනේ රෙදි ටික වතුර ටික අයින් කළාද දෙන්නේ ඒ කියන්නේ රෙද්ද වේලලාම දෙන්නේ නැහැ සම්පූර්ණ වේලිච්ච රෙද්දක් එනවනම් වෙනම ඩ්‍රයර් පාට් එකක් තියෙනවනේ වොෂින් මැෂින් එකේ සමහරවිට වෙනම තියෙනවා ඩ්‍රයි කරන්න පාට් එකක් මං කියන්නේ ඒක නෙමෙයි රෙදි හොදලා ඉවරුණා මේ රෙදි තෙතයි ළමයි තෙතයි හැබැයි ඒවේ අර වතුර ගතිය නැහැ අපි අර නිකන් බාල්දියක දාලා හේදුවාම තියෙන වතුර බේරන ගතිය නැහැනේ වතුර බින්දුවක්වත් නැති ගන්නට අයින් කළන දෙන්නේ තෙත ගතිය විතරයි තියෙන්නේ එතකොට ඒව ටිකක් කරන්න ඕනේ හොඳේ ඒ පාට් එකක් කරන්න ඕනේ अभी දඩබඩ 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 ගාලා දෙපැත්තට මෙහෙම වැයෙනවා. ඒ කියන්නේ A බිත්තිය වැදින මේ බිත්තිය වදින්න වැන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ වොෂින් මැෂින් එකේ බාත්รูම් එකේ නම් තියෙන්නේ අර බිත්තිය හැප්පෙනවා මේ බිත්තිය හැප්පෙන තරම් වැන්නේ නැහැ හොදේ. එයා ඉන්න තැන එයා මෙහෙම දෙපැත්තට වැයෙනවා. ඇත්තටම එයාගේ අර මැද තියෙන බැරල් එක වගේ එක තියෙන කන්ටේනර් එක. කන්ටේනර් එක තමයි එයා හොල්ලන්නේ. කන්ටේනර් එක හෙළුවාම රෙදිවල තියෙන වතුර විසික් වෙනවා. විසික් වෙලා ඒ ටික මැෂින් එකේ වෙනම පල්ලෙහාට ගිහින් පල්ලෙහායින් බටේ දිගේ එළියට යනවා. එතකොට අන්තිමට වතුර ටික අයින් වෙලා ඊට පස්සේ අන්තිමට ස්ටොප් වෙනවා
වැඩේ නවතිනවා අවසාන පියවර නැවැත්වීම ස්ටොපින් ස්ටොප් වුණාම වොෂින් මැෂින් එකේ මොකද වෙන්නේ රෙදි හොදලා ඉවරුණාම ඔබේ ගෙදර වොෂින් මැෂින් එකේ මොකද වෙන්නේ වොෂින් මැෂින් එක සාල්ට ඇවිල්ලා කියනවාද රෙදි හොදලා ඉවරයි දැන් මේ ටික ගිහිල්ලා වනන්න කියලා වොෂින් මැෂින් එකේ එහෙම වෙනවා ඇවිද කියන සාලෙට එහෙම නැහැ මොකද වෙන්නේ රෙදි හොදලා ඉවරුණාම මොකද වෙන්නේ අපි කොහොමද දන්නේ රෙදි හොදලා ඉවරද කියලා අපි පිටින් පිට ගිහිල්ලා බලනවද රෙදි හේදෙනවද රෙදි හේදිලා ඉවරද නැද්ද කියලා නැත්තම් අපිට කල්ලිම දැනගන්න පුළුවන්ද අපිට දැනගන්න පුළුවන්නේ කොහොමද දැනගන්නේ ආ පොඩි සවුන්ඩ් එකක් එනවනේ එක එකව එක එක සවුන්ඩ් එනවා පොඩි සවුන්ඩ් එකක් එනවා පොඩි ටෝන් එකක් අපිට ඇහෙනවා ඒත් ඒක අපි දැනගන්නවා රෙදි හොදලා ඉවර සෝරි රෙදි හොදලා ඉවර වෙලා තියෙන්නේ දැන් රෙදි ටික අරගෙන ගිහිල්ලා වනන්නයි තියෙන්නේ ආන් රයිට් ලියාගන්න එන මේ ටික අන්තිම පියවර දෙක 6 වෙනි පියවරයි 7 වෙනි පියවරයි එතකොට එතනින් රෙදි හේදීම ඉවර වෙනවා වැඩේ ඊට වඩා කලින් රෙදි හොද ඉවර කළාද දැන් මේ ටික වෙනවද කියලා ගෙදර වොෂින් මැෂින් එකේ හොඳට බලන්න ඕ. එතකොටයි මතක තියෙන්නේ. මේ විභාගෙට අහන්න පුළුවන් ප්‍රශ්න හොදේ. රෙදි සේදීමේ පියවර ටික ලියා දක්වන්න වගේ ඇහුවොත් එමල. පාඩම් කරන්න ඕනේ නැහැ රෙදි හොදන එක බලන් ඉන්න. රෙදි හොදන්න උදව් වෙන්න. එතකොට මතක හිටිනවා. ප්‍රැක්ටිකලි මතක තියාගන්න. හයිවේඩි පියවරයි අත්තිරි පියවරයි ලියා ගන්න ටග්ගා. ඉස්සර අපි පොඩි කාලේ ටීවී එකේ පෙන්න වොෂින් මැෂින් එකේ ඇඩ් තාමත් ඇඩ් යනවා ටීවී එකේ දැන් අපි වොෂින් මැෂින් දැකලා තියෙනවානේ ඉස්සර අපේ ගෙවල් වොෂින් මැෂින් තිබුණේ නැහැ මම විවාහ වෙලා මේ බොහොම මෑතක ඒ කියන්නේ අවුරුදු 7ක් 8ක් වගේ කාලෙක පහුගිය අවුරුදු 7කින් 8කින් වගේ තමයි වොෂින් මැෂින් එකක් අපේ ගෙදරට ගෙනාවේ ඊට කලින් අපේ ගෙවල් වොෂින් මැෂින් තිබුණේ නැහැ ළමයි හරිද එතකොට ඉස්සර අපි ටීවී එකේ ඇඩ් එකක් ගියා වොෂින් මැෂින් එකක් රෙදි හේදිලා ඉවර වෙලා ඒක පෙන්නනවා මෙහෙම ඇනිමේට් කරලා රෙදි ටික මෙහෙම යනවා වැලට මං ඉතින් හිටියේ වොෂින් මැෂින් එකේ රෙදි හේදුවාම රෙදි ටික වොෂින් මැෂින් එකේ වැලටත් දානවා කියන ඉස්සර හෙන ගොන් ඒ කාලේ නේ පොඩි කාලේ හෙන ගොන් මං ඉතින් හිටියේ එහෙම වොෂින් මැෂින් එකේ රෙදි ටික හේදුනහම රෙදි ටික ගිහිල්ලා වැලටත් යනවා ෂා ඒක මරු වැඩක් කියලා පස්සේ දැන් මේක මේනික අපිව රවට්ටන්න හදපු එකක් කියලා අර ඕගලංග රවට්ටන්නේ සංසිල් කැඩ් එකේ කෙස් ගාදිකේ ෂැම්පු වල ප්‍රෝටීන් යන්නේ ඒ වගේ තමයි බොරු තමයි ඉතින් අපිට වැඩිපුරම ටීවී එකේ පෙන්නන්නේ අපි ඉතින් ඔබට අහු වෙනවා ළමයි දැන් ඕගොල්ලෝ ඉඳාගෙන ඉන්නවා නෙස්ට් මෝල් එකක් බිව්වහම මේ දවස්වල ස්පෝට් මීට් එකේ කඩිය වගේ වැඩ කරන්න පුළුවන් කිය. නේ? එහෙම නෑ. එහෙම වෙන්නේ නෑ. බලේ ජවයේ පොබු දන්නේ නෑනේ. නෙස්ට් මෝල් එකත් මේ දවස්වල වැඩිපුරම පෙන්නන්න ඕනේ. ළමයි ස්පෝට් මීට් වල ඉන්නේ. නෙස්ට් මෝල් මයිලෝ නේ අන්න බිව්වහම ශක්තිය එනවා කියලා කියන්න පුළුවන්. ඒගොල්ලෝ එහෙමනේ කියන්නේ. ඊට වඩා හොඳයි උදේ වෙන හොඳට බල් ටිකක් කාලා යන්න. ඒක හොඳ ශක්තිය හම්බ වෙනවා. රයිට් අපි එතකොට ඔන්න මේ මාස දෙකක් ගියා පළවෙනි පාඩමේ පළවෙනි භාගය ඉවර කරන්න හොදේ. සෙල්ලන්නේ මං කියවන්නේ පළවෙනි පාඩම හරි දිගයි කියලා. ඕක හරි දිග වෙන්න ළමයි මට. ඔය පාඩම ඉස්කෝලේ යනකොට බලන්නකෝ. සතියෙන් ඉවර කරනවා ඉස්කෝලේ. මං මාස 3ක් කරනවා මේ පාඩම සාමාන්‍යයෙන්. සම්පූර්ණ පාඩම. ඒ කියන්නේ මේ ටික මාස 2යි ඊළඟ ටික මාසයයි.
මම එහෙම තමයි කරන්නේ දෙවෙනි ඩියුට් එක මාසයක් විතර තමයි කරන්නේ කොහොමද අප්‍රේල් මාසේ අපි දෙවෙනි ඩියුට් එක ඉවර කරමු ඉස්කෝලේ ওই ටික ඔක්කොම එක සතියෙන් කරමු බලන්නක වරුණා ස්කෝලේ ගියා පටස් ගාලා පාඩම ඉවර වෙලා දැන් ඔයගලට තාම 6 වසරේ පොත් අම් වෙලා නැහැ නේද අම්බලක් තියෙනවනේ දැන් කොහොමද අපි පළවෙනි පාඩම ඉවර කරලා කමක් නැහැ දැන් අපිට හදිස්සියක් නැහැනේ අපි පළවෙනි පාඩම ඉවර කරලා අප්‍රේල් මාසෙත් ඉවර වෙලා මැයි මාසෙ ඉතර අපි වැඩ පොත කරන්න පටන් ගමු ඒ වෙනකොටත් ඕගලන්ට වර්ක් බුක් එක හම්බෙලා තිබුණ නැත්නම් මං වර්ක් බුක් එක print කරලා එවනවා ආණ්ඩුවෙන් පොත දුන්නේ නැත්නම් ළමයි මම හරි දෙනවා බය වෙන්න එපා ආයි නිකන් අධ්‍යාපන හැමදේට බැරුණාට මට පුළුවන් ඇමතුමාට බැරුණාට පොත් දෙන්න මට පුළුවන් පොත් දෙන්න ඊට වඩා හොඳයි මං අර අධ්‍යාපන අමාත්‍යාංශي book shop එකට ගිහලා පොත් ටිකක් ගෙනාලා දෙනවා ඒක ලාභයි මං හිතන්නේ එතකොට මේ අනිවාර්යෙන් පළවෙනි පාඩමේ අපිට තියෙනවා තමයි වැඩ පොත. ඔයගොල්ලෝ වැඩ පොත් දැකලවත් තියෙනවද නැහැනේ? සමහර අය නම් දැකලා තියෙනවා අයියලා අක්කලා ඉන්නවනේ. ඒ නැතුව වැඩ පොත දැකලත් නැතුව ඇති. ඉන්න බලන්න වැඩ පොත් අපේ පෙන්වන්න පුළුවන්ද කියලා. मट ना वेड पद हो सिंगल मीडियम इंग्लिश मीडियम वर्क बुक सिंगल मीडियम लेजी වැඩ පොත් දෙකක් තියෙනවා. ඉතින් මේක ඇතුලේ තියෙන වැඩ කරන්න මේ පුරවන්න දෙන්න. වැඩ තියෙන වැඩ. ඉතින් පළවෙනි පාඩමේ වැඩ පොතේ තියෙනවා පිටු පහක්. පහක් නෙමෙයි තව තියෙනවා. ඕ. පිටු 8ක් තියෙනවා 8ක්. මේ ටික ඔක්කොම පළවෙනි පාඩමේ. ඉතින් මම මේ පළවෙනි පාඩමේ වර්ක් බුක් එක කරනවා මේ මාසෙ ඉතින්. ඒකෝටි ස්කෝලින් වර්ක් බුක් හම්බුනොත් එහෙමයි. නැත්තම් මං කොහොමවත් මෙහෙන් දෙනව ළමයි වර්ක් බුක් එක කොහොමවත් අපි ස්කෝලෙන් දුන්නොත් පොතේ ලියන්නේ නැහැ හොඳේ අපි පොතේ ලියන්නේ නැහැ අපි ඒකේ තියෙන ප්‍රශ්න බලාගෙන අපේ ගෙදර වැඩ පොතේ ලියලා තමයි කරන්නේ ස්කෝලෙන් ඒ පොත පුරවයි නැති වුණොත් මට පුළුවන් වුණොත් මම මේ පාර print කරලා එවන්න ඒක ලේසියි නේ බලන්න පිටුනොත් print කරලා එවනවා right ලියාගෙන ඉවරයිද ලියාගෙන ඉවරයිද ලියාගෙන ඉවරයි නะ එතනින් අපේ අද වැඩේ ඉවරයි අද අපිට එතනින් යන්න කරන්න දෙයක් නැහැ ඉතින් යන්න මේ පාඩම තව තියෙනවා පාඩම ඉවර නැහැ මේ පරිගණකයේ කොටස් අපි කතා කරන්න දෙනවා ලබන සතියේ අපි කතා කරන්නේ ඒවා පරිගණකයේ කොටස් ටික දැන් ටියුට හම්බෙලා තියෙනවා පරිගණක සංරචක හඳුනා ගනිමු ඔක තමයි අපි ඊළඟ මාතෘකාව පරිගණක සංරචක හඳුනා ගනිමු let's identify the computer components ඔයගොල්ලෝ කැලිය හඳුනනවානේ මේ කිව්වා මේ මොකද්ද කියලා පෙන්වුවා හඳුනනවනේ කොටස් හඳුනනවනේ දැන් මේක කිව්වා මේ මොකද්ද කිව්වම දන්නවනේ මේ මොකද්ද අන්න ඒ වගේ අපි ඕගොල්ලෝ අහලවත් නැති පරිගණක කොටස් කතා කරමු ඕගොල්ලෝ අහලවත් නැති පරිගණක කොටස් ගැන අපි කතා කරමු ඉන්පුට් ඩිවයිසස් අවුට්පුට් ඩිවයිසස් ස්ටෝරේජ් ඩිවයිසස් ඔන්නෝම කොඩයක් මම කොටස් ගැන අපි ඉගෙන ගන්නවා ඒක තමයි අර ඊළඟ ඩියුට් එකේ තියෙන්නේ ලබන සතියේ වෙද්දි මේ ටියුට් එක ගෙන්න ගන්න ලබන සතියේ වෙද්දි මේ ටියුට් එක ගෙන්න ගන්න ඒකට හේතුව අපිට මේකේ තියෙන ළමයි මේ රූප නම් කරන්න මේ හැමදැනම තියෙන රූප නම් කරන්න මේ රූප දාලා තියෙන රූප වල නම් ලියන්න ඒත් අපි මේවා මාතෘකාවල ලස්සනට බෙදලා දාලා තියෙනවා ඒත් අපි මේ ටික අඳුර ගන්න ඕනේ ඒකට මේ රූප ටික තියෙන්න ඕනේ තාමත් ටියුට් ගෙන්න ගන්න විදිය දන්නේ නැත්නම් පුතේ මෙන්න මේ නම්බර් එක ලියා ගන්න ටග් ගාලා මේ නම්බර් එකට WhatsApp එකක් දාලා අහගන්න ටියුට් එක ගන්න කොහොමද කියලා
बिंदु आया तथा आया देसी बना है दाहात्रा उनके मैसेज का दाल हागर ना हाय वासर आईडी ट्यूटे करने को मदद किया ला ट्यूट अभी व्हाट्सएप ग्रुप पर दान ना अभी ट्यूटे गेजेट में डिलीवरी करना अरे ट्यूटे के गेजेट में अभी डिलीवरी करना राइट ओगर मैसेज का दाल और इसके दागे लाभन साथी तभी पहामाट पटांगर उत्साह करूं पहामाटारी हाईटारी मां पटांगर මට පුළුවන් වෙලාව වුණු තමයි සාමාන්‍ය වෙලාව 6 පොඩ කලින් පටන් ගන්න කලින් ඕගන්න තෝරන වැඩිපුර පැය භාගයක් විතර කරන්න පුළුවන් ලබන සතිය අපිට අප පුළුවන් වුණොත් පහ මාරි නම් හත මාරකම් කරමු පැය දෙකක් ලබන සතියේ එහෙනම් අදට ගිහින් එන්න ලබන සතියේ හම්බ වෙමු හෙට සිංහල පන්තිය තියෙනවා අමතක කරන්න එපා හෙට සිංහල පන්තියට ගිහින් සර් ගෙන් අහන්න සර් ඉරිද ගිහිල්ලා ගෙරෙව්ව නේද කියලා අම්ල සර් නිදා ගන්න දුන්නේ නැහැ නේද කියලා හොඳයි එහෙනම් හැමෝටම I go on. Good night. Double Sadhya Ambu.